එතකොට හරියට නම් මේක ප්‍රස්ථාරය තුළ ලකුණු කිරීම සඳහා මේ x සමානයි 100ේදී අවකලන සංගුණකයේ ලකුණත් පරීක්ෂා කරලා ඒක මේ පැත්තට තියනවද මේ පැත්තට තියනවද කියලා ගන්න සිද්ධ වෙනවා. මොකද හේතුව නම් මෙතනදී නම් ඕනේ නැහැ ප්‍රස්ථාරය දෙන්න එක. නමුත් ඇත්ත වශයෙන්ම අදිනවා නම් මේ ස්පර්ශකයේ ඇඳලා මේ තියෙන 100 මේ ස්පර්ශකයේ ලකුණනෝන ස්පර්ශකයේ අඳින ධන නම් මේ පැත්තට නම් ධන කියන තුන් මේ පැත්තට ආවොත් ඒව කියන්නේ සමානයි කියන්නේ ඊව වැඩි කියලා මෙතන ගන්න පුළුවන්. මේ මේක ඕන් නැහැ විභාග ලකුණු කරා. නමුත් මේක තමයි හරියම ක්‍රමය. මේ විදිහට ස්පර්ශකේ ලකුණු කරලා මේ හැඩය ගන්න ඕන. මේ ස්පර්ශකේ ඍණ කියලා කියන්නේ ගත්තේ f - x ඒ නැහැ නේද? මෙන්න මේක ස්පර්ශකයේ f - x x සමානයි 1ේදී කුඩායි බිංදුව ඍණාගයක් අන්න ඒ නිසා තමයි මේ ස්පර්ශකයේ මේ විදිහට ලකු කරේ. මේ අනුව මේ ස්පර්ශකයේ මේ ස්පර්ශකයේ දෙපස ප්‍රස්ථාරය තමයි මෙන්න මේ අඳලා තියෙන්නේ. ඊට කලින් කියන්නේ දෙකට කලින් යටි අවතල ඊට පස්සේ උඩු අවතල ඕනේ. එහෙම කැරකිලා අවමයක් හැටියට මම යන්න ඕනේ නෑ. ඒක ඔගොල්ලෝ ලකුණු කරගන්න යම් විදියකින් ගාණේ ඇහුවොත් හරි අලුත් දෙයක් ගාණ ඉඳ තියෙන මේ සරේ ගාණට දැම්මොත් මොන ඔය වගේ තමයි අඳින්නේ. නමුත් දැන් කොහොමද අපි ප්‍රස්ථාරයට යන්නේ කියලා බලමු. දැන් අපි අවශ්‍ය කරන කලමනා ටික ඔක්කොම ලෑස්ති. හැරොම් ලක්ෂ හේවුවා, සිරස්පර්ශෝම් හේවුවා, තිරස්පර්ශෝම් හේවුවා, අර ඔය හැඩ හේවුවා, නතිවර්තන හේවුවා, හැඩ හේවුවා, මේ නතිවර්තන හැඩෙත් කොහෙද තියෙන්නේ? දැන් අදින තියෙනවා. අදිනකොට මම කිව්වා පිළිවෙල. දැන් මේ නතිවර්තනයේ යුක්තිය නිසා බලා ගන්න ඕනද? දැන් මේ වරු දෙකම ඕනේ අදින්න. දැන් මම අරවකම අකල තියෙන්නේ. ඔන්න ඉතින් බින්දුව. දැන් මුලින්ම අපි ලකුණු කරන්නේ මොකද්ද? මොමිනි ප්‍රස්ථාරයේ මේ අක්ෂර දෙක ලකුණු කරලා x y කියලා ලකුණු කරලා බිඳුවත් ඕනම් දාලා මූල ලක්ෂ්‍ය ඊට පස්සේ මොකද ලකුණු කරන්නේ? සිරස් ස්පර්ශෝමක එකම සිරස් හා තිරස් ස්පර්ශෝමක එක ලකුණු කරන්න ඕන. සිරස් ස්පර්ශෝමක අපිට එන්නේ x සමානයි ඍණ දෙකේදී. එහෙනම් ඍණ දෙක කියලා දල වශයෙන් අපි හිතාගෙන මේ පැත්තෙන් කණිරි වලින් මාක් කරන්න පැන්සලින් මාක් කරා නම් හරි මේ ඔක්කොම මොකද වැරදුනොත් තායි හදා ගන්න පුළුවන්. ඊළඟට ඊළඟ මොකද තිර ස්පර්ශෝමු කියාවේ වයිසමානයි බිඳුව නේද? ඔව්. ඒක හරියටම x අක්ෂයේ උඩ ඉන්නේ. ඒ නිසා ඒක අලුතෙන් ගහන්න අවශ්‍යතාවයක් නැහැ. පැහැදිලිද? ඒක ඉතින් අලුතෙන් ගහුවොත් පේන්නේ නැහැ. ඒ නිසා අපි ඉන්න තිබ්බා. ඒක හරි. ඊළඟට කරන්න ඕන මොකද්ද? හරුම් ලක්ෂ. හරුම් ලක්ෂ. නැහැ. මේ රේඛාව ගැහුවට මදි. මේ රේඛාව තුල සිරස්පර්ශෝමුකයේ හැඩයට මා පොඩක් සලකුණු කරන්නේ කරන්නේ අපි අර ගියක් මේ නූල් දහන වගේ කොහරි කවර වුණාර මාත් වගේ තැන් තැන් වලින් එන ගහ ගන්නවා ගහගෙන ඊට පස්සේ තමයි අඳින්නේ. දැන් මේක ඇඳලා මේක හැඩය අඳ ගන්න කොහොමද හැඩේ මේ තියෙන්නේ? එක්කෝ මෙතනින් ගන්නවා අර වගේ තිබ්බා මේ යටින් දෙපැත්තට එන්නේ නම් පොඩක් තැන් මේ පස්සේ මතම ඒවා හරි ඉතින් පොඩක් මෙන්න සලකුණු කරගන්න මෙහෙට එනවා මෙහෙට එනවා දාගන්න මේකම දිගට අරන් යන්න ඕනේ නැහැ. පස්සේ මේක මකලා හරි ගන්නවා. ඒක අපි දන්නවනේ කියලා දැන
දැන් ඊට පස්සේ තමයි හැරුම් ලක්ෂ වල හැඩේ හැරුම් ලක්ෂ ඇවිල්ලා තියෙන්නේ කොහෙද කියන මට රින්න එකේදී නේ නැහැ මගේ ළඟ වකුණු නැහැ බින්දු ඈ සමාන බින්දු එද බින්දේද බින්දේද බින්දේදී වයි කණ්ඩායමේ තියද හතරෙන් හතරෙන් එකයි x බින්දුවයි y හතරෙන් පිටින් මේ උදාහරණයට යනවා එතකොට මේ අක්ෂය කැපෙන්න ඕනේ කැපිලා ඇති දැන් දැන් සමහර අය කරන වැඩක් තමයි මෙතනදී මේ කැපිලා තන ඉස්සෙල් ලකුණු කර ගන්නවා මේ කැපිලා තන ආව වගේ කීයද මේ තියෙන්නේ 1 9 2 x 1 y 9 2 ඒක කැපෙන්නේ නැහැ නේද ඒක නෙමෙයි අර අක්ෂ ඡේදන ලක්ෂ කියලා අක්ෂ ඡේදන ලක්ෂ අපි හෙව්වේ එක්කෙනෙක් තමයි කාවේ x බින්දුවේදී වයරි නේක බින්දුව 4 එක එකක් අනිත් එක්කෙනා ඒ කියන්නේ මේ වගේ හරියට බින්දුව 4 එක අන්න ඒක ලකුණු කරලෙමු එහෙනම් බින්දුව ඍණ 1 මේ වගේ හරියක් කියලා එහෙනම් මෙතනදී තියෙන මොකද උපරිමයක් දාව නැද්ද උපරිමයන්නේ තියෙන්න ඕනේ එහෙනම් ඒ උපරිමයේ පොඩ්ඩක් කොන්නවම ලකුණු කරන්න තලකුණු මෙදාන්නේ ඊට පස්සේ මෙන්න මෙතන කැපෙන තැනක් තියෙනවා මම කියාගෙන ආවේ කැපෙන තැන කීය දාහ කියලා මට කියන්නේ y මේක අපි හෙව්වද ඈ බිඳුව ඍණ 1 නෑ ඔ බිඳුව ඍණ 1 නේ අපි සෝ බිඳුව ඍණ 1 හරිද දැන් සමහර අය කරන්නේ ඉස්සෙල්ලා මේ බිඳුව ඍණ 1 මාක් කරගෙන ඉන්නවා දැන් මම එහෙම කියන්නේ නෑ මෙහෙම මාක් කරන්න කියාම ඕගොල්ලෝ මේක ඇඳගෙන ගියාම මේක හරහා ගිහිල්ලා මෙහෙම යනවා ඒක ප්‍රස්තාර හරියට ගන්න බෑ මොකෝ යනවා ඒ නිසා ළමයි මේක මාක් කරන්න එපා ඒක මාක් කරන්න එපා හරිද ඔන්න බලන්න ඉගෙන ගන්න ටෙක්නික් එකක් කි ප්‍රැක්ටිකල් ඒක මාක් කරන්න එපා පස්සේ මාක් කරන්න ඇඳලා ඉවර වෙලා කැපෙන දැන්න යගේ දාන්න දැන් එහෙනම් මේ මුලින්ම කරේ මේ රේඛාව ගැහුවා ඒක හැඩයක් ගන්න උපරිමාම ලක්ෂ අරගෙන ඒක මාක් කරා ඊළඟට මාක් කරන්න ඊළඟට මේ ප්‍රස්තාරයේ එකිනෙක යා කරන්න ඕන හරියට නම් ඊළඟට කරන්න ඕන මේ අක්ෂ කැපෙන දැන හැබැයි ඊට කලින් තව වැඩක් කරන්න පුළුවන් අර නතිවර්තන ලක්ෂය මේ අමාරුවෙන් හොයාගත්ත අන්න එයා මෙන්න මේ 1 9 2 ලකුණු කරන්න පුළුවන් ඒකත් මම කියන්නේ ප්‍රස්තාරයේ තුලදී ලකුණු කරන්න යන්න එපා දැම්ම මෙයා යා කරන්න ඔබ දන්නවා මේක තිරස්පර්ශෝන් රේඛාව කවුද වයිසමාන බිඳුව එහෙනම් දැන් අපිට පුළුවන් මෙයා මේ පැත්තට මෙහෙම ජොයින් කරන්න එතකොට මෙයා පොඩ්ඩක් මකල දාමු දැන් මේක වැඩක් නැහැ ඒ හැටිත් නැහැ අස්සනට එන මෙහෙම ඊට පස්සේ දැන් අපිට තේරෙනවා මෙතනින් මෙහෙම වෙනවා කියන්නේ මෙතනින් කැපෙනවා කැපෙන තැන හොයාගෙන යන්න එපා එයාම අමතක කරලා මෙයා මේ දෙකේම් කරගෙන අඳින්න එහෙනම් මෙතනින් උඩම වෙන නිසා ඔන්න ඕමෙන්ද එතකොට කැපෙන තැනට දාන්න ඍණයි පයි කියන පැහැදිලිද නැත්තම් ප්‍රස්තාරයක් ඇත වෙනවා ඇත උනාට කමන්නේ ඇඳ ගන්න බරුව වෙලාව යවන ළමයි මේක මේක අඳින්න කියලා ඔතන වෙලාව ගත කරනවා ඒ අතපසුවේ මෙන්න ඇඳලා ඉවර වෙලා මේ යටේ දාන. ඊට පස්සේ මේ උපරිම ලක්ෂයේ කණ්ඩායම් කලකුණු කරන්න මතක ඇතුව. මේ කණ්ඩායම්ය බිංදුව 4 එක. ඒක බිංදුව 4 එකම නැතුව මෙතන 4 එක විතරක් දැම්මත් හරි. ඊට පස්සේ මෙතනින් උපරිම වෙලා මේ ප්‍රස්ථාරය මෙහෙම ඇවිල්ලා උපහැදිලි වෙන මේ වගේ අතෝ. ඒත් මෙතන ගාවන් දෙපා ළමයි නොගෑවෙන්න ගාන්ට නොමුණා. දැන් මම ගෑවල නැහැ ඔයගොල්ලන්ට කියන්න නතර. नतिवर्तन लक्ष्य එක කියන්නේ බින්දුවට මෙහෙ මෙන්න මේ හරියේ 9 2 කියලා කියන්නේ මෙතන තියෙන 4 එකකට වඩා අඩුයි. ඒ කියන්නේ මේ දෙක අතර මෙන්න මේ වගේ අගයක් එන්න ඕනේ. මතක තව මොකෙන්ද ගහන්නේ ස්පර්ශකයක්. මෙතෙන්ද ගහන්නේ ස්පර්ශකයක්. මෙන්න ලකුණු කළා. මෙතෙන්ද මෙහෙම කඩේරුවෙන් හරිය ස්පර්ශකයක් ඇඳලා මෙන්නලා තියන. එතකොට ඔබට තේරෙනවා මෙන්න මෙතන යටි අවතල මෙතන උඩු අවතල මේ යටි අවතල මෙහෙදී අස්සන දැන්නු මෙන්න මෙහෙම ඇවිල්ලා හොම් වෙලා තියෙන්නේ. එතකොට මේ බලන්න ස්පර්ශකයක් ගැහුවොත් මේ යටි අවතල මේ උඩුවස. ඒ නිසා ඒ හැඩේ පෙන්වන්න මෙන්න මේ ස්පර්ශකයක් අඩිරුලින් ගහලා තියන්න.
එතකොට මේ ලක්ෂයේ ඛණ්ඩාංකය දාන්න ඛණ්ඩාංකය 1 9 2 මේ ස්පර්ශකයේ ගැහුවේ x = 1 දී f' x ඍණාත්මක ලැබෙන නිසා මේ පැත්තට එනවා කොහොමත් ඒක නොගැහුවත් ඔබට මේක එනවා මුල් ප්‍රස්තාරය ඇතුළ ඉවරයි නමුත් ඔගොල්ලෝ බේරෙන්න බේරෙන්න කියන්නේ මේක ස්පර්ශකයේ නොගැහුවොත් ලකුණු පහක් අඩු කරලා අන්න ඒක නොවෙන්න මම මේ ස්පර්ශකයේ ගහලා තියන්නේ හදේරි වලින් හෝ දැන් සියල්ල සම්පූර්ණයි x අක්ෂයේ කැපෙන තැන තියෙනවා y අක්ෂයේ කැපෙන තැන තියෙනවා නැතිවර්තන ලක්ෂය තියෙනවා සිරස් ස්පර්ශෝන්කේ තියෙනවා මෙන්න සිරස් ස්පර්ශෝන්කේ තියෙනවා හැරුම් ලක්ෂය තියෙනවා ඔක්කොම තියෙනවා දැන් tangali දැන් පොරසල යන්නේ දැන් මේකේ ඔච්චරයි අහන්නේ මේ ගානේ දලසට හඳින්න දැන් මම මේකට එකතු කරනවා අර වගේ කොටසක් මෙතනින් පාර මොනවද දන්නේ දැන් මම ටර්ම් ටෙස්ට් එකේ තියෙන්නේ හරි මොකද්ද වක්‍රය देखो बल वक्र यटी अवतल पावती पराशय यटी अवतल पराशय अवतल पराशय वक्र यटट वक्र विलाटी अब मेलाक्षी वक्रेन वक्र इतनी पास මෙන්න නැවත වක්‍රතාවයේ යටට මේ පොල්කටුවගේ යටට තියෙන්නේ නැවත වක්‍රතාවයේ යටට මෙතන දෙනකම්ම හැබැයි මේ ලක්ෂය තමයි අවතලතාවයේ වෙනස් වෙච්ච ලක්ෂය ඒක නියා නැතිවතර ලක්ෂය කිව්වේ එහෙනම් එතනින් පස්සේ මෙන්න අවතලතාවයේ උඩටම උඩට තියෙන්නේ ඒ නිසා යටි අවතල පරාසය වෙන්නේ ළමයි ඍණාණාන්තයේ සිට x දෙන්නමු ඍණාණාන්තයට වඩා වැඩි සමාන කරන්න බෑ ඍණ දෙක දක්වා සමාන කරන්න බෑ හේතුව සිතේදි වක්‍රේ නැ අන්න ඒ ටිකේ යටි අවතලයි නැවත ඒකට උනම් මේක මොකද අල්බම් සහ ඕන මේ ආවෙන්නොත් සහ ඍණ දෙකේ ඉඳන් වැඩි x අඩුයි 1 එකේදී අපිට සමාන කරන්න බෑ මොකද ඒකේදී අවතලතාවයේ බිඳුවයි අවුත් දෙකනව දෙලියා කර සමග බිඳුව වෙනවා මෙන්න යටි අවතල පරාසය එහෙනම් මට කියන්න ඕනේ දෙන්න උඩු අවතල පරාසය මෙහෙම අහුවොත් කියන්න මේක දැන් මම හිතලා දෙන ගානක් මේක මෙහෙම ගණන් දෙය දෙකම් කියන්න බෑ උඩු අවතල පරාසය පරාසය කියන්නේ මොකද්ද කියන්න බලන්න කොහොමද නෑ මෙතන කියන්න බල උඩු අවතල කියන්නේ මේ මොකද්ද මේ ඍණ 2යි ඍණ 1යි වගේ අතර සීන් එක නෑ ඍණ වක්‍රයේ උඩු පැත්තට පැත්තේ වගේ උඩු පැත්තට හැරෙන්නේ දැන් බලන්න මේක යට පැත්තට නෙදී දැන් මේ ප්‍රාන්තරේ යට මේ ප්‍රාන්තරේ මේ යට මේ මේ සීන් වක්‍රය යට දැන් අපි අපි ගමු මොකක් හරි දැන් මේ කේබල් එක ගත්තොත් එහෙම වට තේනවා ඇති මේ කේබල් එක මෙහෙම තියපොත් තියෙන්නේ යටට හැරිලා නෙමෙයි මේ යටට නෙදී හැබැයි මේක මෙහෙම આવුත් එහෙම උඩට නෙදී ඉන්නේ මේ උඩ පැත්තට නෙ හැරිලා තියෙන්නේ මේ තියෙන්නේ උඩු අවතල මේ තියෙන්නේ යටි අවතල මේ කොහොමද තිබ්බත් කොයි හැඩයට තිබ්බත් මේක යටි අවතල දැන් බලන්න මේකේ මේ තියෙන්නේ යටි අවතල මේ තියෙන්නේ යටි අවතල යට පැත්තට නෙ හැරිලා තියෙන්නේ යටි අවතලතාවය නවතින්නේ මෙතනින්. එතනින් පස්සේ මේ උඩට හැරෙනවා. දැන් උඩ අවතල තියෙන්නේ කියලා නොමිනි. කොමිනි කියන්නේ උඩ අවතලතාවයේ තියෙන ප්‍රාන්තරය? ඉන්න එක කුඩයි x කුඩයි ධනාන්තය. අනේ sorry ධන එක ධන එක. ධන එක නෙමෙයි. ධන එකට වඩා වැඩි x ධනාන්තය. මෙන්න මේ ප්‍රාන්තරය. මේ කියන්නේ එකක් ධනාන්තයක් අතර වෙන මේ කොටස. මේවා ප්‍රාන්තර වලින් දක්වන්න පුළුවන් වුණා. එක ධනාන්තය. සමේ අර යටි අවතල පරාසය තියෙන්නේ. ඔව්. ඒක කොටස් දෙකකට ලිව්වේ අපිට ඒක ලියන්න බැරිද? ඍණ අනන්තය ඊට පස්සේ මැද x ඊට පස්සේ 1 කියලා දාලා x අසමානයි ඍණ 2 කියලා දැම්ම. ඔව්. කොහොමද ඒක වෙන්නේ කියන්නේ මෙන්න මෙහෙම ලියන්න පුළුවන් වුණා. प्रांतर वजन लिया अनुपुरम ऋण अनंतय ऋण देख मेलय देख
විශාලයි කුඩයි අරහෙම මේ වගේ කුලකයක් තිබ්බ නැත්නම් මේ මේ තියෙන අතරු ප්‍රාන්තරයක් තිබ්බන් ප්‍රාන්තරාන්තික මේ තියෙන අසමානතා අසමානතාවයකින් අඩු කරන්න බෑ ප්‍රාන්තරයකින් අඩු කරන්න පුළුවන් හරි සර් හරි රයිට් එහෙනම් ඒක ගන්න හරි දැන් ළමයි මේකම තමයි ඔයගොල්ලන්ගේ මේ ටර්ම් ටෙස්ට් එකේ පේපර් එක වට නැත්තම් විතර ඕන ඉලගෙන නම් දැන් පේපර් අරගෙන හදන්න යන්න එපා දැන් ඒ උපදේ දවසේ තියෙන දැන් අවශ්‍ය කාරණාටි පොඩක් ටක් ගාලා සැහැසි කරගෙන ගානක හැම තිස්සෙම බලන ඕන ළමයි මේ දවස්වල ඔයගොල්ලෝ යම් කිසි ගානකට පෝෂණය දෙන්න ඒ කියන්නේ 14 වෙනි ගානේ කැලක් ගනන් ඒක පොඩ දාගන්න දැන් දැන් මේ කැල පොඩ ගියා නම් මේක තවදුරටත් ස්ථාවර කරගන්න ඕන මේ වීඩියෝ එකක් මම දාන්න ඒකට වල මේක නැවත බලලා මේක මෙතන ලකුණු තියෙනවා මෙතන ළමයි ලකුණු තියෙන්නේ මේ වගු වලටයි ප්‍රස්තාරයට දැන් ප්‍රස්තාරේ සමහරව ප්‍රස්තාරය අඳින්න කියලා කියන්නේ ගානේ කියන්නේ සිද්දේ දර ප්‍රස්තාරය අඳින්න ඒත් ප්‍රස්තාරය අඳින වගු ටික රූපඩ පොලි කියලා ලකුණු තියෙන නම් වෙන්නේ නැහැ මොකද ගානේ කියලා නැහැනේ වගු ගහන්න කියලා ගානේ තියෙන ප්‍රස්තාරයක් අඳින්න කියලානේ ඒ නිසා ප්‍රස්තාරය විතරක් අඳින්නේ කියලා හරියන්නේ නැහැ වගු ටික ගාන මේ ඔක්කොම ටික දාන්න ඕන කටු වැඩ කරලා ගෙදර ගේන්න එපා ඔක්කොම ටික අමුණන්න එතකොට පිළිවෙල වැඩේ කරන්න ළමයි දැන් මම කියන විදිහට මේ විදිහට වැඩේ කරන්න වගු දෙකකට වැඩේ කරන්න හොබිනි තනි වගුවට ඔක්කොම ටික ගහන්න යන්න එපයි කියලායි මම උපදෙස් දෙන්නේ පැහැදිලිද කියන්නේ ඩෑෂ් එක වගුව වෙනම ගන්න ඩබල් ඩෑෂ් එක වගුව වෙනම ගන්න මොනව කරත් පුතේ F ඩෑෂ් එක වගුව ගහන්න එහෙම නොගහන්නේ මෙන්න මෙහෙම ගන්න දුන්නොත් විතරයි මේ අන්තිමට කියන්නේ මම දෙනවා තියෙන සම්භාවිතාවය තාම කුඩයි දෙවන අවකලන සංගුණකයේ භාවිතයෙන් පමණක් ප්‍රස්ථාරය අඳින්න කිව්වා අන්න දැන් ඔයා ටර්ම් ටෙස්ට් එකේ කර විදිහට අඳින්න ඕන ඒ කියන්නේ F'(x) ක වගුව ගහන්න නැතුව F"(x)) ක වගුව ගහලා ඒකට මේ හැරුම් ලක්ෂයයි ස්පර්ශෝන්මුඛයි විතර හැරුණක් නැන්නද මේ නතිවර්තන ලක්ෂයයි ස්පර්ශෝන්මුඛයි විතරක් නෙමෙයි අරගොල්ලොත් ගණන් දාන්න දාලා අර ඔයා ගහලා තියෙන ලොකු වගුව ගහලා දැන් හරි. ඒතර ඔයා අර ටර්ම් ටෙස්ට් එකේදී හදපු ගාන හරියටම හරි ඒකම තමයි. ඒම හදන්නේ දෙවන අවකලන සංගුණකයේ භාවිතයෙන් පමණක් ප්‍රස්ථාරය අඳින්න කියලා කිව්වා. ඒ එහෙම දෙන්නේ ප්‍රවාහණ ඉතාම අඩුයි මේ දෙක නැහැ. ඒ නිසා කෝකට දැන් ඔක්කොම ටික සරව සම්පූර්ණයි කොහොමද උන්නත් වැඩේට රෙඩි. අර ජෝ කරගන්න. ජෝ වැටින්න හදිසියෙන්. මොකද්ද ප්‍රශ්න දැන් කියන්න බල දැන් අර જાති ආය ගානක් හදන්න ඕනේ නෑ නෑ සර් ඒතර මේ දෙවන අවකලනයෙන් පම්මනක් කියලා කියන්නේ නැතුව තිබ්බොත් අපිට පළවෙනි අවකලනයෙන් අරගෙන දෙවන අවකලනයෙන් නැතිවර්තන අරන් එහෙම හදන්න අවුලක් නැද්ද අවුලක් නෑ මේ දැන් හද එහෙමද අවුලක් නෑ නෙමෙයි එහෙම තමයි හදන්න ඕන දැන් ළමයි ගිය අවුරුද්දේ පේපර් එකේ ගානේ නැතිවර්තන දක්වන්න කියලා කිව්වේ නෑනේ ප්‍රස්ථාරය දක්වන්න කියලා කිව්වා වුණත් නැති වුණත් ළමයි කරේ සමහර ළමයි ඔයා හදුවා වගේ F'(x) වගේ ගහන්නේ නැතුව දෙවෙනි අවකලන සංගුණකයෙන් අරගෙන ප්‍රස්ථාරය ඇඳලා එතකොට ඒගොල්ලන්ගේ පළවෙනි අවකලන සංගුණකයේ වගුව නැති නිසා ලකුණු අඩු කරනවා ඒ නිසා F'(x) එක හොඳට පැහැදිලිව තේරුම් ගන්න මේ කාරණේ අපේට දෙවෙනි අවකලන සංගුණකයේ භාවිතයෙන් ප්‍රස්ථාරය අඳින්න කියලා කිව්වොත් විතරයි අපි F'(x) වගුව මග අරින්නේ නැත්තම් හැම විටම F'(x) වගුව ගහලා ඒකෙන් හැරුම් ලක්ෂ හොයලා F"(x) වගුව ගහලා ඒකෙන් නැතිවර්තන අරගෙන ප්‍රස්ථාරයට යන්න. නැතිවර්තන ප්‍රස්ථාරයට දැමිය යුතුද නැද්ද කියන එක තියෙන්නේ මෙන්නි ගහන අවතී විද්‍යාව. හැබැයි ඉතින් කොහොම කරත් දැම්මයි කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් අපෙන් මේක ඇහුවේ නෑනේ අක්ෂ ඡේදන ලක්ෂණ නමුත් අපි දැම්මා. දල ප්‍රස්ථාරයක් වුණාම ඒවා දැමිය යුතුයි. අක්ෂජේන ලක්ෂය කියන්න ඕනේ නැහැ මුතිය. දල ප්‍රස්ථාරය කියන්නේ කැපෙන විශේෂ කරන දැන් දක්වමින් අඳින ප්‍රස්ථාරය. නමුත් නැතිවර්තන කියන්නේ ඊට වඩා සුවිශේෂී දෙයක්. එයා කිව්වොත් දැක්වහම ඇති. ඉතින් ඕකටත් හොඳයි. මේ විදිහටම හදන්න හදුවනම් වැඩේ ආයේ කොහෙන් ආවත් හරි.
හරිට අර ඩිෆෙන්ස් එක දැම්මා වගේ තමයි කොහෙන් ආවත් බෝලේ වදිනා බැට් එකේ මේ විදිහට හැදුනේ. ඒකෝර නතිවර්තන ඇහුවත් නැහුවත් ප්‍රශ්නයක් නෑ. මොකද නතිවර්තන දැම්මයි කියලා ප්‍රශ්නයක් නෑනේ. වැඩි හොඳයි. මෙනම් හරි. දැන් ඔයගොල්ලන්ගේ ප්‍රශ්න අහන්න තියෙනවා. මේ දැන් නතිවර්තන දාලා ප්‍රස්තාර දෙන්න කිව්වොත් මම මේ කියන ස්ටෙප්ස් හරිද කියලා බලනවද කියලා. මුලින්ම -x හොයනවා. -x නේද බඩේ බඩේ. අහහ. වොලියුම් එක කොට වැඩි කරගමු. හරි කියන්න. හරි. මුලින්ම -x හොයනවා. හරි. ඊට පස්සේ බිංදුවට සමාන කරලා හැරුම් ලක්ෂ ගන්නවා. හරි ඊට පස්සේ හරය බිඳුවර සමාන කළ සිරස් ස්පර්ශමක ගන්නවා ඊට පස්සේ සීමාව වරගෙන තිරස් ස්පර්ශමක ගන්නවා හරි ඊට පස්සේ f'x වගුව අරගෙන ඒකට සිරස් ස්පර්ශමකයි මොනවාද හැරුම් ලක්ෂය දාලා ඒකේ බලනවා දෙක යට දරහින් කියලා බලනවා ඊට පස්සේ x සමානයි බිඳුවට y හොයනවා y සමානයි බිඳුවට x හොයනවා ඊට පස්සේ අපි f"x බිඳුවට සමාන කළා ඒ අව්‍යන්තික අරගන්නවා ඊට පස්සේ සිරස් ස්පර්ශමකාව අගයයි ඒ අව්‍යන්තිකයි දෙවනවකලන සංගුණකය හොයනේ වගුවට දානවා ආයි යටින් තව තීරුවක් එනවා අවතලතාවය අවතලතාවය ඊට පස්සේ ඒකෙන් අර මෙව මොනවාද ලකුණු දෙක මාරු වෙනව විතර නැතිවර්තන කියලා ගන්නවා හරි ඊට පස්සේ ඒ ටික දාලා ප්‍රස්තාරයන් දෙනවා හරි ඒක තමයි කරන්නේ ඉතරයිද ඉතරයි ආ සර් ඉන්න තැනත් වෙනස් ගැලරිය අනේ කැමරා දෙකක් තියෙනවා කැමරා මාරු කරන්න තිබි. ආ. ඉතින් හරි ඒ ක්‍රමේ හරි හොමිනි. හරි සර්. Thank you sir. හරි එහෙනම් මිතිල හරි නේද? හරි සර්. Thank you eh. හරි පුතේ වෙන ප්‍රශ්න නම් හෙට දවසේ තුලටත් මම ඉන්නවා දවස්. ආ. ඔයගොල්ලෝ කිරිකුඩු ප්‍රශ්න අහන්න පුළුවා. මොනවත් නැහැ ගෙදර ඉන්නේ ඕන එකක් අහන්න ඕන වෙලාවක මේ වගේ පොඩි වීඩියෝ එකක් දාලා කියා දෙන්න පුළුවන් හරි සර් මට මේ අර අර මොනවද සරල අනුවර්තී චලිතේ පොඩි අවුල් වගේක් තියෙනවා දැන් මට මම කල්පනා කරේ දැන් ආ ඔව් පීඕ වලට වෙන් කරගන්න ඔයා සඳ ඒක තමයි මගෙන් අහන්න එතකොට මම කියා දෙන්න ආ සඳට එක කරන්න බැරි අර දැන් මේ වෙලාවේ තීරිත් එක මුලින් ඉඳන් කරන්න බෑ නමුත් ඔයා ඔව් කරන ගානක් නම් වාතිය දන්නවනේ ඔව් අනුවර්ති ජලදී වාට බැරි මොකද්ද බැරි අර ඒකේ සර් මේ විස්ථාපන සමීකරණ නේද මොකද්ද x cos ω t අන්නේ කාලය ගන්න සමීකරණි ආනේ ඒ ඒ කැලලට අදාළව මට සෙට් වෙලා නැහැ ගණන් කරන වෙන්නේ ඒ කියන්නේ අර ඒ සරල අනුවර්ති ජලදී ඔප්පු කරලා ඒටි කරගත්තට පස්සේ ඔව් ඔව් ඒකේ අර වෘත්ත චලිත ආකාරයේ වක්‍රයන්ල කාලේ හොයා ගන්න පුළුවන්ද? ඒ ඒ චුට්ට තමයි චුට්ට අවුල් තියෙන්නේ. වක්‍රෙත් මේ ඒකේ කාලේ හොයන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒ සරල අනුවර්ති චලිතයට අනුරූප වෘත්ත චලිතයේ ප්‍රස්ථාරයේ වෘත්ත චලිතයේ රේඛාව ඇඳලා ඒකේ ඡාප කොටසේ කාලේ හොයා ගන්නවා. ඒ කියන්නේ t සමානයි t ට බෙදීම ඔමේගානේ. ඔව්. t ට බෙදීම පයිබෙදීම ඔමේගානේ අන්නේ ක්‍රමයට පයිබෙදීම ඔමේගා ඔව් ඒකෙන් කාලය ගන්නවා එතකොට ඒ අදාළ කෝණය හරියට කැලල වෙන් කරගෙන ඒ කෝණය අතනින් වහන ඒ පොඩි කැලලක් තියෙනවා අපි ගන්න ඉතින් බලමු එහෙම නැත්නම් අනිත් ක්‍රමය තමයි අර වා කියපු සමීකරණය ඒ ස්ලයිඩ් නම්බරකට ඒකත් නම්බරකට ඒකින සමීකරණය ඔව් ඒ දෙකම හොයන්න ගන්න ඕන මොකද හේතුව සමහර අවුරුදු දැන් ගණන් වල ඒ සමීකරණය දීලා එනයින් කාලේ හොයන්න කියලා එතකොට එහෙම හොයනවා සමහර ලාවට එනයින් දෙන්නේ නැහැ එතකොට කොහොම හෙවොත් කමන්නේ සාමාන්‍යයෙන් ඔය උත්චලිත ආකාරයෙන් ඔය කාලය ගන්න තමයි පොඩි අවුරුදු ගන්න දුන්නේ ඉතින් එහෙම දැනගත්තනම් හොඳයි අරකත් දැනගන්න එක වරදක් නැහැ මේක දැනගන්න අපි ඒක බලමු සවුඳ ඔයා ඉවර කළා දැන් මොකද හෙට විතරනේ තියෙන්නේ හෙට අප්ලයි කරලා ගියාම ඔක ඇත්තට හොඳ මදි ඔයා හෙට පියෝ තර කරගන්න පියෝ වල
අඩුපාඩු තියෙනවා බලලා ඒකේ ලකුණු ප්‍රමාණය උඩින් වැඩි කරගන්න බලන්න. හරි සර්. විභාගෙට ගිහිල්ලා කලබල වෙන්නේ නැතුව පරිස්සමට තියෙන ටික තමන්ම විශ්වාසකින් යන්න ඕන. මම ගේම දෙනවා කියලා හිතාගෙන යන්න ඕන. කලබල වෙන්නේ නැහැ. අපි දන්නවා දැන් මොහොමිනි දැන් පේපර් එකේ එන ප්‍රශ්නේ අනුමාන කරලා දෙන්න ඕන උත්තරේ කලින් හිතේ තියාගෙන යන්න බෑ. හරි. තමන් ගාන තියා බලලා හදාගෙන යන්න ඕන. කාලය කළමනාකරණය කරගන්න ක්‍රම පාවිච්චි කරන්න. දැන් අලුතෙන් ක්‍රමත් හදා බලන්න යන එපා විභාගෙදී. දැන් දැනට තියෙන්නේ ඔයාගේ ළඟ දීර්ඝ ක්‍රමය නම් ඔයා ඒ දීර්ඝ ක්‍රමය ටිකක් ඉක්මනින් යන්න. අපි තුන් ගෙදෙට්ට යන පාරවල් දෙකයි කෙටි පාරයි දිග පාරයි. කෙටි පාර දැන් නැත්නම් දිග පාර නම් දැන් කෙටි පාරවල් වල වෙලාවක් නැහැ. දැන් දිග පාර වේගින් යන්න ඕන. ඒ වගේ දැන් අවකලනයේ මේ ගානේ නම් මම ඔයාගේ ඒ ටික හැදුවා. දැන් ඔයාට තියෙන ඒවා පාවිච්චි කරන්න. දැන් උදාහරණයකට අර F' එක බිඳුවක නවත්තාම පටස් ගාලා ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ ඒවායි කෙටි ක්‍රම භාවිත කරන්න. වගුව ගන්නකොට සංඥා තියාගෙන යන්න මඟ. उपरीम परीम අපිට උපරි පරිමාව කියලා එහෙනම් dv / dr හොයන්න වෙනවා. හොයලා ඉවර වෙලා ඒ dv / dr බිඳුවට කරලා බිඳුව කරලා ලැබෙන ආගය නෙමෙයිනේ කෙලින්ම කියන්න බෑනේ යා උපරිම දාමුද කියලා අපි ඊට පස්සේ යා උපරිමාව බව අර f' x ලකුණු පරීක්ෂා කරලා හරි f" x නෙමෙයි ඒක r f" r කී ලකුණු පරීක්ෂා කරලා හරි පෙන්වන්න එපයි ඒක උපරිම බව එතනට දෙවෙනි අවකලන සංගුණකේ භාවිතා කරන්න එපා ලකුණු දෙන්නේ. එතෙන්ට කෙලින්ම ඔබ පුරුදු වෙලා ඉන්න විදිහට දැන් dv/dr හෙව්වනම් dv/dr බිඳුව වෙන්නේ එකේදී නම් එකට අඩු වැඩි දෙකේදී dv/dr ගේ ලකුණු පරීක්ෂා කරන්න. ඒ කියන්නේ f'(x) වගේ පළමු අවකලන සංගුණකේ ලකුණු පරීක්ෂා කිරීමේ ක්‍රමයටයි ලකුණු දෙන්නේ. හොඳට මතක තියාගන්න. හරි එහෙනම් අපි නවත්තමු එකහ මාරයි වෙලාව. හෙට මොන හරි දීපොත් අහන්න පුතේ අනිත් අයට කියන්න ප්‍රශ්නයක් නැහැ හොඳේ හරි සර් හරි සර් thank you good night sir එහෙනම් good night හරි good night sir